සංචාරක පක්ෂීන් විශාල වශයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එලෙස පැමිණෙන ආගන්තුක පක්ෂීන්ගෙන් බලංගොඩ නගරයට මේ දිනවල එක් වී ඇත්තේ ඉතා අලංකාරයක්. ප්‍රදේශවාසීන් පවසන්නේ සෑම වසරකම නොවැම්බර් පෙබරවාරි කාල සීමාව අතරතුර සංචාරක පක්ෂීන් හේතුවෙන් බලංගොඩ නගරයට මෙවැනි අපූර්වත්වයක් එක්වන බවයි. ගොඩ නගරේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ තුඹකොඩ මන්සන්දියේ විදුලි රැහන්වල බොහොම අලංකාරණීය දර්ශනයක් අපිට මේ දිනවල බලා ගන්න පුළුවන්. ඒක සෑම වර්ෂයකම සිදුවන කාරණාවක්. ඔක්තෝබර් මාසයේ ඉඳලා ඊළඟ වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි වගේ වෙනකම්ම දර්ශනීය කුරුල්ලු රැහනක් ඒ වයර් විදුලි රැහන්වල හැම වර්ෂයකම වහලා ඉන්නවා. දහස් සංඛ්‍යාත එහෙම නැත්නම් ලක්ෂ සංඛ්‍යාත කුරුල්ලෝ රැහනක් මේ සංචාරක කුරුල්ලෝ අපි සෑම වර්ෂයකම මේක දකිනවා. හවස් වෙනකොට හවස පහට විතර රෑනක් වශයෙන් ඇවිල්ලා අර පිළිවෙලට ඒ විදුලි රැහන්වල වහලා ඉන්නවා. එකෙන් මහජනතාවට ලොකු බාධාවක් නැහැ. නමුත් අර ඒ රැහන් යටින් යන අය කල්පනාවෙන් යා යුතු වෙනවා. පසුවදා එළිය වැටිගෙන එනකොට මේගොල්ලෝ නැවතත් යනවා. කොහෙ යනවද මොනව කරන්න මේ කොහෙට යනවද කියන්නේ අපි නම් දන්නේ නැහැ. නමුත් ඒකෙන් නගරයට අලංකාරයක් සහ යම් අවධානයක් යොමු වෙලා තිබෙනවා. අපි මේක දිවයිනේ වෙන කොහෙවත් දැකලා නැහැ. මේ බලංගොඩ නගරයේ සවස් කාලයට දිස්වන අපූර්වත්වයයි. සෑම වර්ෂයකම මේ කාල සීමාව තුළ බලංගොඩ නගරයට මේ සංචාරක කුරුල්ලන්ගේ පැමිණීමක් සිදු වෙනවා. දැන් අවුරුදු දෙක තුනක් විතර ඉඳන් කඩින් කඩ මේ වයර්වල වහනවා. වහින කාලටත් ඉන්නවා, නැති කාලටත් ඉන්නවා. අද නැති අඩුයි. වෙනද මේ තුඹකොඩ පුරාවටම ඉන්නවා. එක එක කාලට එන්නේ වයිතන් මේ සංචාර කුරුල්ලු වෙන්න ඇති. ඒ ඉන්න රටවල්වල එක්ක උෂ්ණ වැඩි ඇති, එක්ක සීතල ඇති, එක්ක කාලගුණ විපර්යාස ඇති. ඒක නිසා ඉන්නේ අනිත් කාලේ මේ කුරුල් මෙහෙන් නැති වෙලාම යනවා. අනිත් මේසේ මේක විනෝද වෙනවා. හුඟක් කට්ටිය ඇවිල්ලා මේ ෆොටෝ ගන්නවා, බලනවා. අපි නිතර මේ තුඹ නිසා දැකලා තිනවා කුරුල්ලන්ගේ. මේ පේන්නේ සංචාරක මේ කුරුල්ලෝ. එයාලා බලංගොඩ නගරයට ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ මුල වගේ මැද හරිය වගේ වෙනකොට මේ එනවා. ඊට පස්සේ පෙබරවාරි වගේ වෙනකොට ජනවාරි අවසානයේදී පෙබරවාරි වෙනකොට එයාලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩුවෙලා යනවා. මේ ඉතින් උදේ පාන්දර පහට විතර මෙයාලා යනවා ඔක්කොම එකටම යන්නේ. එක එක්කෙනා තනියම නෙමෙයි රංචුවම එක්කම වෙලාවට වගේ ඔක්කොම කට්ටිය එකපාරට නැති වෙනවා. ඊට පස්සේ ආයි හවස පහ වගේ වෙද්දි උඩට වෙලා ඒ කියන්නේ අහසේ කැරකි කැරකි වගේ ඉඳලා මේ ගාන්ට කරුවල වෙනකොට හය හමාර විතර වෙනකොට මේ වයර් ටික දිගේ ඉන්නවා. ඒ ඉන්න අතරෙත් ඔය දැන් දෙන්න තුන් දෙනා මේ ළඟ ළඟ ඉන්නකොට එහෙම මේ අපි මං නිකන් ඉන්නලාට බලන් ඉන්නවා. සමහර අවස්ථාවලදී එන්න දෙන්නේ නැහැ ළඟට ඒ කුරුල්ලෝ. ඊට පස්සේ මේ කොටනවා, කොටලා පන්නනවා. එයාලගේ අර එකම ස්පේස් එකක් වගේ තියාගෙන තමයි එයාලා මේ හැම වෙලාවම මේ වහන්නේ ඇහිල්ලා. ඉතින් ඇත්තටම මේක මේ බලංගොඩ නගරයට එක අතකට මේ වාසනාවක් වගේ නිකන් ඇයිති. හැමතැනම දකින්නේ නැහැ මේ දර්ශනය. මෙහෙම සමහර අවස්ථාවලදී ආ මිනිස්සුන්ටත් ඒකේ චූටි අපහසුතාවයක් දැනෙනවා. මොකද මේ වාහනවලට මේ පාරේ අර යන එන අය ගිහම ඇඟට ජරා කරනවා. සුදු පාට එක ඒ ඉන්න දවස්වලට ගාන්ට ලයින් එකකට තියෙනවා ජරා කරපු ඒ පාර අපිට දැනගත්ත හැකි. ඉතින් මේ එහෙම තමයි. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. නිදහස ඉන්නලාට බලාගෙන ඉන්න පුළුවන් එයාලගේ චරිතේ. අපේ නගරයට මේ සංචාරක කුරුල්ලෝ එනවා අවුරුද්දේ අන්තිම වගේ වෙද්දි එනවා, ඔක්තෝම්බර් වගේ වෙද්දි. එතකොට ඔක්තෝම්බර් වෙද්දි එහෙම ගොඩාක් කුරුල්ලෝ ඉන්නවා, 5000ක් විතර ඉන්නවා. එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා පෙබරවාරි වගේ වෙද්දි. උදේ පාන්දරම එනවා, ඒ කියන්නේ පහ විතර සෝරි යනවා යාලා පහට විතර. ආයි එනවා මේ හවස 6-5 වෙද්දි එයාලා එනවා මෙතෙන්ට. අපේ නගරයට අවුරුද්දකට පාරක් විතර එනවා මේ සංචාරක කුරුල්ලෝ. ඔක්තෝම්බර් වල ඉඳන් පෙබරවාරි වගේ වෙනකන් මේ කුරුල්ලන්ව දැක ගන්න පුළුවන්. තුබගොඩ කියන හරිය තමයි ඉන්නේ බලංගොඩත්. මේ හරියදී ලස්සනයි කුරුල්ලෝ ඉන්නේ.
කුරුළු 5000ක් විතර ඉන්නවා. බැලු බැලු තන සන්තරික කුරුල්ලන් නගරේ පුරා සැරිසැරීම සැබවින්ම නගරයට ගෙනෙන්නේ වචනයෙන් කිය නොහැකි සුන්දරත්වයක්. කිරු සැඟවීමෙන් පවතින සෙන්දෑමේ කුරුල්ලන් දහස් ගණනින් පැමිණ විදුලි රැහෙන් කුළු හා තුරු අතර රැඳී සිටින ආකාරය මේ දිනවල බලංගොඩ ජනතාවට සුලබ දසුණක්. ගොඩ නගරේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ තුඹගොඩ මන්සන්දියේ විදුලි රැහන්වල බොහොම අලංකාරණීය දර්ශනයක් අපිට මේ දිනවල බලා ගන්න පුළුවන්. ඒක සෑම වර්ෂයකම සිදුවන කාරණාවක්. ඔක්තෝබර් මාසයේ ඉඳලා ඊළඟ වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි වගේ වෙනකම්ම දර්ශනීය කුරුල්ලු රැහනක් ඒ වයර් මේ විදුලි රැහන්වල හැම වර්ෂයකම වහලා ඉන්නවා. දහස් සංඛ්‍යාත එහෙම නැත්නම් ලක්ෂ සංඛ්‍යාත කුරුල්ලු රැහනක් මේ සංචාරක කුරුල්ලු අපි සෑම වර්ෂයකම මේක දකිනවා. හවස වෙනකොට හවස පහට විතර රෑනක් වශයෙන් ඇවිල්ලා අර පිළිවෙලට ඒ විදුලි රැහන්වල වහලා ඉන්නවා. ඒකෙන් මහජනතාවට ලොකු බාධාවක් නැහැ. නමුත් අර ඒ රැහන් යටින් යන අය කල්පනාවෙන් යා යුතු වෙනවා. පසුවදා එළියේ වැටිගෙන එනකොට මේගොල්ලෝ නැවතත් යනවා. කොහේ යනවද මොනවද කරන්න මේ කොහෙට යනවද කියන්න අපි නම් දන්නේ නැහැ. නමුත් ඒකෙන් නගරයට අලංකාරයක් සහ යම් අවධානයක් යොමු වෙලා තිබෙනවා. අපි මේක දිවයිනේ වෙන කොහෙවත් දැකලා නැහැ. සෑම වර්ෂයකම මේ කාල සීමාව තුර බලංගොඩ නගරයට මේ සංචාරක කුරුල්ලන්ගේ පැමිණීමක් සිදු වෙනවා. දැන් අවුරුදු දෙක තුනක් විතර ඉඳන් කඩින් කඩ මේ වයර්වල වහනවා. වහින කාලටත් ඉන්නවා නැති කාලටත් ඉන්නවා. අද නැති අඩුයි. වෙන්ද මේ තුඹකොඩ පුරාවටම ඉන්නවා. එක එක කාලට එන්නේ මයිතන් මේ සංචාර කුරුල්ලු වෙන්න ඇති. ඒ ඉන්න රටවල් වල එක්ක උෂ්ණ වැඩි ඇති, එක්ක සීතල ඇති, එක්ක කාලගුණ විපර්යාස ඇති. ඒක නිසා ඉන්නේ අනිත් කාලේ මේ කුරුල් මෙහෙන් නැති වෙලාම යනවා. කොයි පැත්තෙන් එනවාද කියන්න බෑ. හවසට එනවා. හවසට එනවා. උදේට නෑ. නෑ. ඔව් හවතර එනවා. ඒකනේ උංග ඒ පක්ෂීන්ගේ දිනචරියා වගේ හැමතරයිල වහලා ඉඳලා උදේට මේ පියාඹල යනවා. ඒක නගරේට ලස්සනකුත් තියෙන නගරේ යම් කිසි දියුණුවකුත් තියෙනවා. ඔව් ඉතන බලංගොඩ ටවුමියෝක තිබුණා. ඔව් එහෙම විශ්වාසයක් තියෙනවද මේ ඒ වගේ දියුණුවක් තියෙනවා කියලා? ඔව් ඔව් තියෙනවා තියෙනවා. ඒක ටවුමේ අර මැණික් කොන හරියත් ඉස්සර කුරුල්ල වැහුවා. ඒ තුන ප්‍රගතියක් දියුණුවක් තිබුණේ නගරේ. ඔව් ඒක අපිට සාමාන්‍ය අත්දැකීමෙම තියෙනවා. මොහොත් මේ නගරෙමෙක් කෙනෙක් මේ කුරුල්ල මේ නගරේ විතරයි ඉන්නේ කොහමද? මේ නගරේ විතර තමයි. දැන් ඔය රූපහානි බලන ඒවාවත් ඕවා දකින්නේ නැහැ. අපි වෙන ගම්මුල යනවා. ඕම දර්ශනයක් දකින්නේ නැහැ පක්ෂීන්ගේ. මේ නගරේ විතර තමයි. නෑ නෑ විශේෂත්වයක් තියෙනවා. මේක ගමට පොඩි එළිය ආදර ආශිර්වාදයක් වගේකුත් තියෙනවා මේ ජරා කළා ධර්මකෝර පොඩි මේ ගම් පක්ෂීන්ගේ මේ ගමේ පොඩි පිබිදීමක් වගේ කෙනෙකුට අවහිර වෙන්න පුළුවන්. අනිත් මේසෙ මේක විනෝද වෙනවා. හුඟක් කට්ටිය ඇවිල්ලා මේ ෆොටෝ ගන්නවා බලනවා. අපි නිතරම මේ තුඹ නිසා දැකලා තිනවා. කුරුල්ලන්ගේ මේ පේන්නේ සංචාරක මේ කුරුල්ලෝ. එයාලා බලංගොඩ නගරයට ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ මුල වගේ මැද හරිය වගේ වෙනකොට මේ එනවා. ඊට පස්සේ පෙබරවාරි වගේ වෙනකොට ජනවාරි අවසානයේදී පෙබරවාරි වෙනකොට එයාලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩුවිලා යනවා. මේ ඉතින් උදේ පාන්දර පහට විතර මෙයාලා යනවා ඔක්කොම එකටම යන්නේ. එක එක්කෙනා තනියම නෙමෙයි රංචුවම එක්කම වෙලාවට වගේ ඔක්කොම කට්ටිය එකපාරට නැති වෙනවා. ඊට පස්සේ ආයි හවස පහ වගේ වෙද්දි උඩට වෙලා ඒ කියන්නේ අහසේ කැරකි කැරකි වගේ ඉඳලා මේ ගාන්න කරුවල වෙනකොට හය හමාර විතර වෙනකොට මේ වයර් ටික දිගේ ඉන්නවා. ඒ ඉන්න අතරෙත් ඔය දැන් දෙන්න තුන් දෙනා මේ ළඟ ළඟ ඉන්නකොට එහෙම මේ අපි මං නිකන් ඉන්නලාට බලන් ඉන්නවා සමහර අවස්ථාවේ එන්න දෙන්නේ නැහැ ළඟට ඒ කුරුල්ලෝ. ඊට පස්සේ මේ කොටනවා කොටල පන්නනවා. එයාලගේ අර එකම ස්පේස් එකක් වගේ තියාගෙන තමයි එයාලා මේ හැම වෙලාවම මේ වහන්නේ ඇහිලා. ඉතින් ඇත්තටම මේක මේ බලමුද නගරයට එක අතකට මේ වාසනාවක් වගේ නිකන් ඇයිති හැමතැනම දකින්නේ නැහැ මේ දර්ශනය. මෙහෙම
සමහර අවස්ථාවලදී ආ මිනිසුන්ටත් ඒක චූටි අපහසුතාවයක් දැනෙනවා. මොකද මේ වාහන වලට මේ පාරේ අර යන්නේ නැහැ ගිහම ඇඟට ජරා කරනවා. සුදු පාට එක ඒ ඉන්න දවස්වලට ගාන්ට ලයින් එකකට තියෙනවා ජරා කරපු ඒ පාර අපිට දැනගත්ත හැකි. ඉතින් මේ එහෙම තමයි. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. නිදහස ඉන්නලාට බලාගෙන ඉන්න පුළුවන්. එයාලගේ චරිතේ නගරයට මේ සංචාරක කුරුල්ල එනවා. අවුරුද්දේ අන්තිම වගේ වෙද්දි එනවා, ඔක්තෝම්බර් වගේ වෙද්දි. එතකොට ඔක්තෝම්බර් වෙද්දිම ගොඩාක් කුරුල්ල ඉන්නවා, 5000ක් විතර ඉන්නවා. එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා පෙබරවාරි වගේ වෙද්දි. උදේ පාන්දරම එනවා, ඒ කියන්නේ පහ විතර සෝරි යනවා යාලා පහට විතර. ආයි එනවා මේ හවස 6-5 වෙද්දි එයාලා එනවා මෙතෙන්ට. නගරයට අවුරුද්දකට පාරක් විතර එනවා මේ සංචාරක කුරුල්ලෝ. ඔක්තෝම්බර් වල ඉඳන් පෙබරවාරි වගේ වෙනකන් මේ කුරුල්ලන්ව දැක ගන්න පුළුවන්. තුබගොඩ කියන හරිය තමයි ඉන්නේ බලංගොඩත්. මේ හරියට ලස්සනයි කුරුල්ලෝ ඉන්නේ. ඔව් කුරුල්ලෝ 5000ක් විතර ඉන්නවා.